රුණ කරලා Googleූගල්ල එකට හරි හිලා හල බලන් දන්න කෙනෙෙන් පලවෙ නිපාර ප්‍රතියෝහකත කිරීම කරගන්න බැරුනෝතින් දෙවනිපාරට ගියෝත් අපිවරයි. ලෝකයේ එක් දනම සය හැත්ත පහන්දලා නය ප්‍රතිව්ෝගත කරපු රටවල් තියනවා හැත්තගාන. හරිනේ හැබැයි ප්‍රතිව්හගත කිරීමම් තියෙනවා එකසේ හැත්ත ගාන. ඇයිඒ රටවල් හතලිස් හතරයි එක පාරක ප්‍රතිව්හගත කිරීමෙන් ගොඩගිය. ඉතුරු රටවල් සියලුමදේ. දෙපාර තුම්පාර හතරපාර පස්පාර් හය පාර ප්‍රතිහෝගත කරපු රටවල්තියෙනවා. වැටිල කුඩු වෙලා නැති බංගස්ථාන වෙච්ච රටවල්තියන ඇෆ්‍රිකාවිතතියනවා දකුණු ඇමරිකා තියනවා. දැමයි එකක් කියන්න. ගේපාර රට වැටුණ අපි ප්‍රතියෝහගත කරන කොට. මහා විශාල බර්ඩ් එකක් එෙමත් නත්තන් කනේ පහරක් වැදනු අර්ථසාථක අරමුදට දේශය නෑ ප්‍රතිහෝකත ක නොවට. ඊළඟට මිනිස්සුම් කොච්චන අමාරුල්උුණත්. යම් කිසි හෝ දෙයක් ඔුන්ට තිබ්බා ජීවිතය ගැටගහගන්න. කරාබුවත් තිබ්බා ඒක උකස් තිබ්බා. පොඩි ඉඩන් කල්ල තිබ්බා ඒක වික්වා යාලුවක්ෙන් රුපැල් විි පන්ඳහන් නයට ගත්තා කොහොම හරි බේරගෙන ගිය. හැබැයි ම එකක් කියන්න. මම එකක් කියන්න. මම දෙදා ශවිශස්සදකිව්වා මේ ආණ්ඩුවට ගේ ආණ්ඩුවට කරනා කරලා අයෙෙන් එෙල්කිල්ල ය හුටේ බේරකණඩ කියලා ගිය නෑ. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන්. න්දුවත්දුන්න ඒ තීන්දුවමකක්ට කියන්නේ ඒ තීන්දුවෙන් කියන්නේ මේ රට වැටන්න ප්‍රධානතම හේතු තුනෙන් එකක් තමයි වෙලාවට අයම එකෙකට ගියෙන් නැති එක කියලා. අපි වැරදි නෑ බදුකපන්න එපා කියලා අපි කිව කැපු අපි වැරදිනෑ ඒ තමයි ශේෂ්ඨාතිකරය කෙරදින ඒ වගේම මං අනාවැක්කයක් කියනවාද හොඳට ිය ලතියාකන දදා ශාල්ස සිල්ල තම ඉස්සල්ලම කිව. මම කියනවා මෙ නාය ප්‍රතිහගත කරගන්න වැඩේ කරගඩ බැරුනෝතින් දෙවනි පාර ප්‍රතිවිහගත කිරීමකට ගියෝතින් සමාජය සම්පූර්ණයම විනාස වෙනවා. දේශපාලන සාමාජය අරබුධයක් එනවා. පාරය මිනි මරා ගන්නවා. මොකද මිනිස්සුන්ට යන්න එන්න මන් නැති වෙනවා. ඉතින් කරුණා කරලා. දේශපාලන මතබේදය මොකක් වුණත් මං කියන දේ පිළිබඳ අවධාන ොමුකරන්න. කියන නිසා විශ්වාස කරන්න එපා. කරුණා කළ කියවල බලන් කරුණා කල බූහල් එකකට හරි කියහිලා ගාල බලන් දන්න කෙනෙක්කෙන් පලමිනිපාර ප්‍රතිූහකත කිරීම කරගන්න බැරු නෝතින් දෙවනිපාරට ගියෝත් අපි වරයි. හරි ඉතින් ඒකයි ඔබතුමාගේ ප්‍රශ්නය වැදගත්වෙන්නේ. නායන් නොකෙව මෙහමනම් ගෙවන්න පට්ටක් ගත් හම කොහොමදති කියන එක අහන්න කලින් අපි බලාගන්නනු. ම අපි මේ කරගෙන ඉස්සරහට යන්නේ කිය හරි රනිල් විි්‍රම සිංහ මමාර්තයගේ කාල ඉවරයි තව මාස කිහිපයකෙන් හරි එතකොට තියෙනවා විකල්ප දෙ එකක් මිනිස්සුන්. හරි අපි ද ජවපයකළ හරි තු මිනිස්සු කල්පනා කරන්න වෙනවා යථාර්ථවාදීව මේ වැඩේ කාට ගොඩ ගණඩ පුුවන් කියලා